ටෙක්වල් ටාස කරනවා අද පිරිගන්න ටෙක් ෆිට පේ චනල්ල එකට ඉතින් මේනකට ලංකා තියන ක්‍රයිසිස්සක දන්නවා මේනකට ලංකා ඩොලර්ස් නෑ එනිසා හැම බඩුවක්ම වගේ මේනකොට ගණන් වැඩිලා තියෙනවා ඉහළ ගිහින් තියෙනවා ගොඩක් ඒවා මේකට අපිට දරාගන්නවත් බෑ අපිට හිතන්නවත් බෑ ඒ දේවල් ගන්නවද නැද්ද කියලාවත් ඉතින් මේ ක්‍රයිසිස් එක මේ උද්දමනේ ඉන්ෆ්ලේෂන් එක කොහොමද ටෙක් ලෝකෙට ටෙක් වර්ල්ඩ් එකට කියන අපිට ඒ වගේම මේ ෆෝන් පාවිච්චි කරන මේකට හැමෝම වගේ ෆෝන් එකක් පාවිච්චි කරනවා මේවට බලපාන්නේ කොහොමද මේවා ඉදිරි අපි ගන්නවත් පුළුවන් වෙයිද මේ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉතින් මේ ගැන කතා කරන්න කලින් පල්ලා දින ඔබට subscribe button එක click කරන්න එතකොට තමයි ඉස්සරහට දාන හැම වීඩියෝ එකම මට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ ඉතින් මං කල්නොත්කවගේවත් මේනකොට දන්නවා අපි පාවිච්චි කරන හැම බඩුවකම මිල ගණන් වැඩිලා තියෙනවා පොඩි ගාණකින් නෙමෙයි රුපියල් 10 20 කින් නෙමෙයි තිබ්බා වගේ 3 4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා ඒ කියන්නේ රුපියල් 50කට තිබ්බ බඩුවක් මේනකොට රුපියල් 150ක් වගේ වෙලා තියෙනවා සමහර බඩු 4 5 ගුණයකින් හිතන්නවත් බෑ උදාහරණයක් විතර මේ අවුරුදු දෙකකට කලින් බිත්තරයක් තිබ්බ රුපියල් 8ක් 10ක් පරිම 12ක් වගේ තිබ්බ මේනකොට රුපියල් 50කට ආසන්න ගාණක් වෙලා තියෙනවා තව සමහර බඩු තියෙනවා අපිට කොච්චර මුදලක් දීලාවත් ගන්න බැරි. ඒ වගේ මේ දේවල් අත්‍යවශ්‍ය. උදාහරණයක් විදිහට මේනකොට අපිට තෙල් හිඳයි. තෙල් ගන්නවත් නැහැ. පෝලිං වල මිනිස්සු මැරෙනවා. ඒ වගේ ගණනුත් ඉතාමත් වැඩි. ඉස්සර රුපියල් 120ට ආසන්න මුදලකට තිබ්බ පෙට්‍රල් ලීටර මේනකොට රුපියල් 450ක් විතර නම මම මේ අද කතා කරනකොට තව මේ වීඩියෝ එක බලනකොට සමහරට මීට වඩා වැඩි වෙලා තියෙන පුළුවන්. ඉතින් මේ වගේ බඩුවෙන් බඩුව කතා කරන්න යන තේරුමක් නැහැ හැම බඩුවම හැමදේම හිතා ගන්න බැරි විදිහට මිල වැඩි වෙලා තියෙනවා ඒවා අපිට අෆෝඩ් කරන්න බැරි තරම්. ඉතින් මේ දේම තමයි ටෙක් වර්ල්ඩ් එකටත් වෙලා තියෙන්නේ. අපි එදිනෙදා පාවිච්චි කරන දේවල් වගේම තමයි ටෙක් වර්ල්ඩ් එකේ මිල ඉතාමත්ම විදිහට වැඩි වෙලා තියෙනවා. අපිට හිතන්නවත් බෑ දැන් ඒ දේවල් ගන්න ඒ දේවල් අපිට අයිති කරගන්න. උදාහරණයක් විදිහට ඔයා ඉස්සර රුපියල් 40,000කට 50,000කට ගත්ත ෆෝන් එකක් මේනකොට ලක්ෂයක් 1,20,000ක් විතර වෙලා තියෙනවා. ඉතින් 40,000කට 50,000කට සාමාන්‍ය මිනිස්සෙක් ෆෝන් එකක් ගන්න මිඩ් රේන්ජ් ෆෝන් එකක් සාමාන්‍ය ෆීචර්ස් ටිකක් තියෙන සාමාන්‍ය හොඳ ෆෝන් එකක්. ඉතින් සාමාන්‍ය හොඳ ෆෝන් එකක් රුපියල් 1,00,000 ගානකට කියන්නේ ඉස්සර 1,00,000 ගානකට තිබ්බේ හයි එන් ෆෝන්. ඒ කියන්නේ ඉතාමත් සුපිරි ගණයේ තත්ත්වයේ ෆෝන්. ඉතින් මේ තත්ත්වයේ ෆෝන් එකක් ගානට ගියාම ඒක අෆෝඩ් කරන්න ගොඩක් අමාරුයි. ඒ වගේම තමයි ඒක අෆෝඩ් කරන්න කොහොමත් අමාරුයි. මොකද අපිට තියෙන මුදල් අපිට අත්‍යවශ්‍ය දේවල් වලට වියදම් කරන්න ලැබෙනවා. කෑම වලට මේ වගේ ආහාර ඒ දේවල් වල මිල ඉතාමත් ඉහළයි. ඉතින් අපිට තියෙන මුදල් ඒකට ගියාම අපිට ෆෝන් එකක් මේ ටෙක් ගැජට් එකක් ගන්න වියදම් කරන්න තියෙන මුදල් ඉතාමත් අඩුයි. ඒ වගේම මේවාගේ මිලත් ඉතාමත් වැඩි. ඉතින් මෙන්න මේ නිසා මේවා ගන්න එක ඉතාමත් අමාරුයි. මේක ප්‍රධාන හේතුව තමයි ලංකාවේ ෆෝන් නිෂ්පාදනය කරන්නේ ෆෝන් ටෙක් ගැජට්ස් ගොඩ 99.9%ම පිටරටින් ගෙන්නන්නේ. ඉතින් මේ මේනකොට ඩොලර් එකේ යගේ මම මේ කතා කරද්දි ඒ කියන්නේ අවුරුදු දෙකකට කලින් ඩොලර් එකේ යගේ තිබි රුපියල් 200ක් වගේ. අවුරුද්දයක් ඕනේ අවුරුද්දකට විතර කලින් රුපියල් 200ක් වගේ තිබ්බේ. ඉතින් මේනකොට 360ක් වගේ වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙගුණයකට ආසන්න වෙලා තියෙනවා. මේවා සහ උද්දමනය මෙන්න මේ හැම හේතුවක්ම නිසා තමයි මේ ෆෝන් මිල ඉතාමත් වැඩිලා තින්නේ. ෆෝන් මිල විතරක් නෙමෙයි. කෙනෙක් හිතන්න පුළුවන් නෑ මං අලු ෆෝන් එකක් ගන්න නෑ මං තියෙන ෆෝන් එකම කොහොමද පාවිච්චි කරනවා කියලා. නමුත් මේ ෆෝන් හදන්නේ සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් පරිම තුනක් පහක් වගේ තමයි උප්පරිමේටම යන්න පුළුවන්. නමුත් මේ ෆෝන් වලට රෙපෙයා කරන්න ගියාම මේ ෆෝන් වල රෙපෙයා කරන්න ඒ කියන්නේ පාර්ට් එකක ප්‍රයිස් එකත් ඉතාමත් විදිහට වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර රුපියල් 15,000කට දාපු ඩිස්ප්ලේ එකක් වෙනකොට රුපියල් 30,000 40,000ක් වෙනවා. නමුත් ඒ ගණන් දීලවත් ගන්න හොයන්නත් නැහැ. මොකද ඒව ගෙන්නන්න ගොඩක් රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. ඒ වගේ මේව ගෙන්නන්න ලංකාවේ වෙනකොට ඩොලර්ස් නැහැ. ඉතින් ඒ නිසා තාමත් විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
ඉතින් මේ හේතුව නිසා සමහරට ඉස්සරහට පොඩි මේ ඉස්සරහට නේ මේනකට පොඩි පොඩි ෆෝන් කඩ වහන්නලා තිනවා. මොකද මිනිස්සුන්ට ෆෝන් එකක් ගන්න අෆෝඩ් කරගන්න බෑ. ඉතින් මිනිස්සු ෆෝන් ගන්න කඩවලට යන්නේ නැහැ. ෆෝන් සහ ටෙක් ගැජට්ස් මොකුත් ගන්න කඩවලට යන්නේ නැහැ. එතකොට මේ කඩ වහන් වෙන. මොකද ඒගොල්ලන්ට බිස්නස් නැති වුණාම ඒගොල්ලන්ට එය පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා මේ දේවල් වහන් වෙනවා. මේනකොට අපි ගත්තොත් ලොකු ෆෝන් එකක්. ඒ කියන්නේ හයි එන්ඩ් ෆෝන් එකක් වුණත් සාමාන්‍යයෙන් ඉස්සර ලක්ෂ දෙකකට ආසන්න ලක්ෂ දෙකා මාරකට වගේ තිබ්බ ෆෝන් එක මේකට ලක්ෂ හයක් හයා මාරක් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඉස්සර ලක්ෂ හයා මාරක් කතා කියන්නේ වාහනයක්. හොඳ බයික් එකක් නෙවෙයි බයික් දෙකක් වුණත් ගන්න පුළුවන් මුදලක්. ඉතින් මේනකොට වාහන මිලත් එහෙමයි. අමුතුයි කියන්නේ නැහැ වාහන මිල නම් අවුරුදු දෙක තුනක ඉඳන් තාමත් ඉහළයි. මොකද වාහනේ ලංකාවට ගෙන්නන්නෙම නැහැ. තියෙන වාහනේ තමයි කොහොම හරි හදලා පාවිච්චි කරන්නේ. ඒ වගේ පාර්ට්ස් ගොඩාක් ගණන්. සාමාන්‍යයෙන් ඉස්සර ලක්ෂ 10කට ගත්ත වාහනේ මේනකොට ලක්ෂ 25ක් 30ක් ඉතුරු වෙනවා. දැන් ඔය ලක්ෂ 10කට ඉතුරු ගත්තානේ ලක්ෂ 30ක් ඉතුරු වෙනකොට. ඒ වගේම පාර්ට්ස් උත් මේ වාහන වල ගොඩක් ගණන්. ඒ වගේම මේ වාහන වලට තෙල් ගහන්නත් ඕනේ, තෙල් ගාලා මේවා නඩත්තු කරන්නත් ඕනේ. ඉතාමත් අමාරු වාහනයක් පාවිච්චි කරන එක. ඉතින් වාහන පැත්තකින් කියන්නේ මේ මිනිස්සුන්ට මේනකොට අත්‍යවශ්‍යම දෙයක් තමයි මොබයිල් ෆෝන්. මොබයිල් ෆෝන් එකට තු මේ ලෝකේ දැන් කිසිම දෙයක් කරන්න අමාරුයි. දැන් ඉගෙන ගන්න ෆෝන් වලින්, වැඩ කරන්නේ ෆෝන් වලින්, එදිනෙදා වැඩ කරන්නේ ෆෝන් වලින්, මේ ලැප්ටොප් කම්පියුටර්ස් ගොඩක් ඕනේ. ඉතින් මේ මුකුත් ගන්න විදියක් නැහැ. මේ වගේ මිල ඉතාමත් වැඩි. අපි ගත්ත ෆෝන් විතර නේ ලැප්ටොප් වලටත් මේක බලපානවා. මම ඉස්සෙල්ලා කිව්වේ හැම ටෙක් ගැජට්ස් එකටම ලැප්ටොප් කම්පියුටර්ස් PC පාර්ට්ස් හැම දෙයකටම මේ බලපා තිනවා. ඉතාමත් වැඩි විදියට මිල වැඩිලා තිනවා. ඉතින් ඉස්සරහට සමහර වෙලාවට මේවා ගන්න බැරි තරම් ගානට වැඩි වෙයි. හිතා ගන්න බෑ. සමහර වෙලාවට මේවා ගන්න හොයා ගන්න තැනුත් නැති වෙයි. මොකද ගොඩක් කඩ වහන්න වෙනවා මේ දේවල් වල බිස්නස් නැති වුනම. ඒ වගේ මේවා ගෙන්නන්නත් ඩොලර්ස් නැතුනම මේ දේවල් වහන්න වෙනවා. ඉතින් මේකට මොකද්ද කරන්න පුළුවන්? අපිට පෞද්ගලික වශයෙන් කරන්න පුළුවන්. අපි දන්න කෙනෙක් පිටරට ඉඳන් එනවා නම් අපිට කැම්පලම් වල ෆෝන් එකක් කරන් එන්න ඔය වගේ දෙයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ලොකු මුදලක් දීලා තමයි ඇත්තටම ෆෝන් එකක් ගන්න වෙන්නේ. අපිට කරන්න පුළුවන් මේනනේ හොඳම දේ තමයි අපේ තියෙන දේ රැකගන්න එක. හොඳට පරිස්සමෙන් පාවිච්චි කරන්න. ඒ දේවල් කඩා ගන්න එපා. මොකද මේ දේවල් වල පාස් පවා ගොඩක් ගණන් වෙඩි. ඒ වගේම තමයි මම අකමැත්තෙන් මම සාමාන්‍යයෙන් මේ channel එකේ දේශපාලනේ කතා කරන්නේ. නමුත් අපිට දැන් තියෙන මේ පාලනය ගොඩක් අසමත් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ජනාධිපතිවරයා ගොඩක් අසමත් වෙලා තියෙනවා. ඉතින් මේ පාලනය අනිවාර්යයෙන්ම අයින් කරන්න වෙනවා. මොකද අසමත් වෙලා තියෙනවා මේ දේවල් මිනිස්සුන්ට සපයා ගන්න. අනික ඒකත් වැරදි තීරණ නිසා තමයි අපි මේ හැමදේම විඳවන්නේ. මිනිස්සුන්ගේ වැරද්දක් නෙමෙයි. ඉතින් ඔගොල්ලන්ට කියන්න තියෙන්නේ තියෙන දේ රැකගන්න. ඒක තමයි තියෙන හොඳම ඔප්ෂන් එක. ඉතින් ඔයා මොකද මේ ගැන හිතන්නේ? පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්. වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන ඕගලොන්ගේ යාළුවන්ට දන්න අයට දැනගන්න පුළුවන් මේ ගැන. ඉතින් මේ වගේ වීඩියෝස් ගොඩක් වාඩි ඉස්සරහට බලගන්න පුළුවන්. පල්ලෙන් රතුපාට subscribe button එක click කරලා subscribe කරලා එකතු වෙන්න අපිත් එක්ක. ඉස්සරහ තවත් වීඩියෝකින් අපි ඉක්මනට හම්බෙමු.